දවසක් හැමෝටම ඔයාල ඔක්කොමද මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද හිතුවා ගොඩක් අය මට කිව්වා BMI CH ගිහිලාගෙන ආපු පොත්වල පොඩි විස්තරයක් ගේන්න කියලා. ඉතින් ඒ හින්දම අද මම ඔයාලට මම ගෙන ආපු පොත් ගැන පොඩි විස්තරයක් කරන්න හිතුවා. ඉතින් මේක මම කරන්න හිතුවේ පොත්ගත්තු ප්‍රකාශකයන්ගේ පිළිවෙලට. ඉතින් මම මුලින්ම ගියේ සුසරයකට. අපි බලමු සුසරයෙන් මං ගත්තේ මොනවාද කියලා. මං සුසරයෙන් ගත්ත දේවල් ගැන කතා කළොත් මං ගත්ත මෙන්න මේ පොත. මේකෙන් පොත් දෙකක් මං ගත්තා. එකක් මගේ හොඳම යාළුවට, අනිත් එක ගෲප් එකේ තෑග්ගක් විදිහට දෙන්න. ඉතින් මේ පොතේ ඇතුලේ තියෙන දේවල් ගැන කතා කළොත් මේ පොත තියෙන්නේ අපිට අපි කරන පින් වැඩ ලියන්න. ඒ කියන්නේ අපි ගිලනුන් උපස්ථාන කරපු දේවල්, ඒ වගේම අපි සිල් ගත්තු දවස්, අපි වන්දනා කරපු ස්ථාන වගේ දේවල් මේ පොතේ ඇතුලේ අපිට ලියන්න පුළුවන්. ගොඩක් වටිනා පොතක්. ඉතින් මේ පොත මට උනේ රුපියල් 350ක් වගේ ගාණක්. ඒකෙනුත් 20% ඩිස්කවුන්ට් එකක් එක්ක තමයි මට මේ පොත හම්බුනේ. මේ පොත මම ගත්තේ ඩයරි එකක්, ඒ කියන්නේ ජර්නල් එකක් විදියට පාවිච්චි කරන්න. ගොඩක් කලින් ඉඳන් මම මේ වගේ ලොකු පොතක් හොය හොය හිටියේ මේ වැඩේට. ඉතින් මේක විරු කියලා අලුත් බ්‍රෑන්ඩ් එකක්. මේගොල්ලෝ අපිට අපි ඕඩර් කරාම ගෙදෙට්ටත් මේ පොත් ගෙනිත් දෙනවා කියලා මට කිව්වා. ඉතින් මේ පොතේ ගාණ රුපියල් 450යි. එුණත් මේ 360 පිටු පොත මට හම්බුනේ රුපියල් 360ට. ඒ වගේම මම ලස්සනම ලස්සන වතුර බෝතලයකුත් ගත්තා. මේක රුපියල් 450ක් තමයි වුනේ. සමන්ති පොත් ප්‍රකාශකයන්ගෙන් මම මේ පාර ගත්තේ මෙන්න මේ පොත් තුන. මේ පොත් තුනේ කොග්ගල නිලමේ කියන පොත් දෙක රාවණා ඉතිහාසයට සම්බන්ධ පොත් දෙකක්. එයාලගේ කලින් රාවණා පූත කියන පොතෙන් මම වීඩියෝ එකක් කරපු නිසා මට මේ දෙක දුන්නා තව වීඩියෝ එකක් කරන්න කියලා. ඒ වගේම මේ රෝග නිවාරණයට ආහාර වට්ටෝරු කියන පොතත් ගොඩක් ශාක ගැන අඩංගු පොතක්. අපේ ඇඟේ තියෙන ලෙඩ රෝග වලට කොහොමද ශාක වලින් ප්‍රයෝජන ගන්න කියලා මේ පොත කියවලා දැනගන්න පුළුවන්. මේ පොත උනේ රුපියල් 490. පොත්වල නිලමේ පළවෙනි පොත 390යි. දෙවෙනි පොතත් 390යි. ඉතින් මේ පොත් තුනටම මට 20%ක ඩිස්කවුන්ට් එකක් ලැබුණා. පොඩි එක්කෙනෙක්ටත් මම පොත් ටිකක් ගත්තා. මේ පොත් පහම රුපියල් 100යි. ඒ වගේම මේ ECBC පොත උනේ 50%ක් ඩිස්කවුන්ට්. පොතේ ගාන 247යි. මට 120ක් වගේ තමයි උනේ. ඊට පස්සේ මේ නරි උපාය. මේක රුපියල් 100යි. මේක රුපියල් 50ක් තමයි මට උනේ. සුසරේකේ බාගෙන් එකිනුත් මම පොත් ටිකක් ගත්තා. පළවෙනි පොත අමා පැන් බිඳු. ඊට පස්සේ සම්මා විමුක්ති. ඊළඟ එක ටිබෙට් භාවනා අත්පොත. මේ පොත රුපියල් 100යි. මේ පොත රුපියල් 160යි. අමා පැන් බිඳු පොත රුපියල් 380යි. මේ පොත් තුනටම 50%ක ඩිස්කවුන්ට් එකක් ලැබුණා. මේ පොත් දෙක මං ගත්තේ පහන් ප්‍රකාශකයන්ගේ. මේ දෙකම මනෝවිද්‍යා පොත් දෙකක්. අපි පළවෙනි පොත විදියට ගමු මගේ ඉස්සර ගෙවත්තා. මේක රුපියල් 390යි. ඊට පස්සේ රොබින් ශර්මාගේ විදිමි දිව්‍ය ගරුසරුව. මේ පොත උනේ රුපියල් 620යි. ඉතින් මේ දෙකටම මට 20%ක ඩිස්කවුන්ට් එකක් ලැබුණා. පුතාට ගත්ත පොත් ටික තමයි මේ. මං හිතන්නේ මේ පොත් ටිකටම මට 50%ක ඩිස්කවුන්ට් එකක් ලැබුණා සුසර භාගයෙන් එකෙන්. ප්‍රතිපා ප්‍රකාශකයන්ගෙන් මම මේ පාරත් අද්භූත කතා පොත ගත්තා. මේකේ එක දිගට කතා ටික මං කියවගෙන ආවා. කාලෙකින් මේ වගේ පොතක් ආවේ නැහැ. ඉතින් මේසරේ පොත දැකපු ගමන් මම මේක ගත්තා. රුපියල් 550යි. ඩිස්කවුන්ට් එක 20%යි. ඊළඟට වාසනා ප්‍රකාශකයෝ. එයාලගේ මේ අසිරිමත් දඹදිව කියන පොත මම ගත්තේ රුපියල් 180කට. ඊට පස්සේ ඖෂධීය ශාක 100ක් පොත රුපියල් 300ක් තමයි උනේ. කෑම හදන්න ආසම හින්දා මම මේ ආහාර වට්ටෝරු 1000 පොතක් ගත්තා. මේක රුපියල් 500යි. මේ පොත් තුනටම මට 20%ක ඩිස්කවුන්ට් එකක් ලැබුණා. අපේ ආච්චිට යවන්න මම රත්න පොත් ප්‍රකාශකයන්ගෙන් මෙන්න මේ පොත් ටික ගත්තා. අපි එකින් එක බලමුකෝ පොත් මොනවාද කියලා. යශෝදරා වත. මේක රුපියල් 70යි. පස්සේ තුන් සරණය රුපියල් 80යි. පත්තිනි හැල්ල රුපියල් 95යි. පුරාණ විදුර ජාතකය රුපියල් 15ක් තමයි මේක වෙලා තියෙන්නේ. පස්සේ විස්තන්තර ජාතකය රුපියල් 230යි. මේ හැම එකටම මට 20%ක ඩිස්කවුන්ට් එකකුත් ලැබුණා. ඊළඟට මම ගියේ දයාවංශ ජයකොඩියකට. එකෙන් ගත්ත පොත් තුන තමයි මේ. පොල් මං කතා කියවන්න ආස හින්දාම මම මේ පොත් දෙක ගත්තා. මේ ජයශංක කරුණාරත්න මහත්මයාගේ මම තව පොතක් වීඩියෝ එකක් කරා. 999 බංගලාව. ඔබලන්ට මතක ඇති. ඒ වගේම ලස්සන කතා පොත් දෙකක් තමයි මේක.
විකන්ද වලව කියන්නේ රහස් පරීක්ෂක කතාවක්. මේක රුපියල් 500යි. ගිනියන් ඇස් කියන්නේ සප්තකන්‍යා කන්දේ හැප්පිච්ච ප්ලේන් එක ගැන තියෙන කතාව. මේක රුපියල් 550යි. ඊට පස්සේ මම එළවලු ගුණ ගැන තියෙන පොතකුත් ගත්තා. මේක රුපියල් 350යි. මේ පොත් තුනටත් මට 20% ඩිස්කවුන්ට් එකක් ලැබුණා. මේ සැරේ විජේසූරියගෙන් මම මනෝවිද්‍යා පොත් පෙළක් තමයි ගත්තේ. අපි එකින් එක බලමු මේ පොත් මොනවාද කියලා. අවබෝධයෙන් ජීවත් වීම රුපියල් 570යි. වැඩ කිරීමේ සතුට රුපියල් 500යි. සාරසිතක සොඳුරු සවිය මේක එක දෙක කොටස් දෙකම මම ගත්තා. පළවෙනි කොටස රුපියල් 680යි. දෙවෙනි කොටස 580යි. ඊට පස්සේ මම වෙනස් වෙමි, ලෝකය වෙනස් කරමි. මේක 650යි. මනරම් මනස පොත උනේ රුපියල් 650යි. මේ පොත් ඔක්කොටම මට 20% ඩිස්කවුන්ට් එකක් ලැබුණා. මේ පාර මිනිස්සු එක්කින් මම ගත්තේ හොල්මන් කතා පොත් දෙකක්. බද්දදී මහින්ද ජයතිලක කියන්නේ හොල්මන් කතා ලියන්නම උපදිච්ච කෙනෙක්නේ. එයාගේ අලුත්ම පොත ගුප්ත. මේක රුපියල් 450යි. පස්සේ 1925 Once Upon a Time in Ceylon Himesh Madushanka Yapa. මේ පොත රුපියල් 950යි. මේ පොත් දෙකටත් මට 20% ඩිස්කවුන්ට් එකක් ලැබුණා. මේ සැරේ එක්සිබිෂන් එකෙන් මං හිතුවටත් වඩා පොත් ගොඩක් ගත්තා. ඒ පොත් ඔක්කොටම රිවියුස් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. එක්සිබිෂන් ගියපු කට්ටිය ගත්තු පොත් කමෙන්ට් සෙක්ෂන් එකට එකතු කරන්න. ඒ වගේම මගේ YouTube channel එක තාම subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ දවසෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න එනකන් හැමෝටම සුබ දවසක්.